සූර්ය නිර්මාණය කළ මොහන්ලාල් පේරුපතනව පූර්ණ දායකත්වය යටතේ ගෙනෙන ශේෂාපලිහක්කාර යෝන් ප්‍රතිභා ප්‍රභා ප්‍රාසංගික කලාවලදී එක් අංශයක් වෙතයි අපි යොමු වෙන්නේ. කොටි මඩුවට අවශ්‍ය නැහැ. අපි විමසනවා ප්‍රවීණ රංගනවේදී සෞම්‍ය ලීරිකේ මැතිතුමාගේ මේ පිළිබඳ අදහස. සංචිව ඔබ විමසන වැද්දේ ඊළඟ අංකය ගැන නේද? මුලින්ම වශයෙන් අපි පාඨමාලා ඔව් සමාවෙන්න මම පොඩ්ඩක් අසකින් තත්ත්වයෙන් මේ පහුගිය දවස්වල පසු නිසා පොඩ්ඩක් කතා කරන්න අපහසුතාවක් තියෙනවා. ඒ කෙසේ වෙතත් දීර්ඝ කාලයක් තිස්සේ මටත් වඩා ඉතාම ප්‍රවීණත්වයට පත් වෙලා ඉන්න ලංකාවේ හොඳ ආචාර මණ්ඩලයක් සමග මටත් වැඩ කරගන්න අවස්ථාවක් ලැබුණා. මම මූලික වශයෙන් කියන්න අදහස් කරන්නේ මේක එක්තරා විදිහකට ගත්තාම මේ පාඨමාලාව නිකන් කලායතනයක කරන කලායතන පාඨමාලාවක් හැටියට තේරුම් ගන්න නොගනීවි කියලා මම විශ්වාස කරනවා අපේ දෙමව්පියන්. මේක කලායතන ස්වරූපයෙන් පවත්වාගෙන යන පාඨමාලාවක් නෙමෙයි. ඒ නිසාම තමයි මම හිතන්නේ මෙතනට රැස් වෙලා ඉන්නේ මේ වැනි කලාකරුවන් පිරිසක්. මොකද ඕනතරම් ලංකාවේ කලායතන තියෙනවා. ඊට වැඩි වෙනස් වූ විදිහක අරමුණු පෙරතැන් කරගත්ත පාඨමාලාවක් හැටියට තමයි මේ පාඨමාලාව ගෙනියන්නේ. එක්තරා විදිහකට මේක පරිශනාත්මක පාඨමාලාවක් මේ මොහොතේ අපි පවත්වාගෙන යන්නේ. ඒක මූලික වශයෙන්ම අපි නැසී ගිය තිසබේසේකර මහත්මයාත් ශේෂාපලිහක්කාර මහත්මයාගේ මූලිකත්වයෙන් අපි මේ අදහස් විවිධාකාර ලෙස සංවාද කරා පෞද්ගලික වකවානුව තුළ මේ පාඨමාලාව නිර්මාණය කිරීමේදී. ඒ වගේම ඔවුන්ගේ අදහසුත් තවදුරටත් පෙරදැරි කර ගනිමින් තමයි අපි මේ පාඨමාලාව පුරණගමින් යන්නේ. ඉතින් මේකට තවදුරටත් වර්ධනය විය හැකි වර්ධනය විය යුතු අංශ ගණනාවක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් එක්තරා විදිහකට පරිශන මට්ටමකින් මේ විද්‍යාර්ථීන් සමග අපි වැඩ කරමින් ඉන්නවා. මූලික වශයෙන් නාට්‍ය, නර්තන, සංගීත ආදී විවිධ ප්‍රාසංගික කලා සංකලනයකින් අධ්‍යයන ක්‍රමවේදයන් සකසාගෙන ඒ අධ්‍යයන ක්‍රමවේදයන් තුළ එක්තරා විදිහක බහුවිධ ශක්තිතාවයකින් හෙබි ප්‍රාසංගික නිර්මාණකරුවෙක් බිහි කිරීමේ බරපතල පර්යේෂණ ගැටලුවක් අභිමුව තියාගෙන තමයි අපි මේ පාඨමාලාව මම හිතන්නේ කරගෙන යන්නේ. ඒ නිසා මේක හුදු ඩිප්ලෝමා පාඨමාලාවක් නෙවෙයි, හුදු සාමාන්‍ය පවත්වාගෙන යන කලා පාඨමාලාවකට වඩා වෙනත් ගැඹුරු අරමුණු කීපයකින් මේක තුළ තියෙනවා කියන එක මම ඔබට සැලකරන්නට කැමතියි. ඉතින් ඒ නිසා වැඩි කතා අවශ්‍ය නැහැ මේ මොහොතේ. ඔබ මේ දකින්න ඇත්තෙන් ඔවුන්ගේ මේ පාඨමාලා සමයේදී ඔවුන් අත්දකින ඉතාම කෙටි කාලයකින් පුහුණු වුණු යම් යම් අංග කීපයක් ඉදිරි කාලයේදී අපි බලාපොරොත්තුවක් තියෙනවා. මේට වැඩිය පුළුල් විදිහේ බරපතල නිර්මාණාත්මක ප්‍රවේශයක් කීපයක් ලබා ගන්නත් ඉදිරි වකවානුව තුළ ඒ සඳහා මූලික පෙරගරුවක් හැටියට මේක හඳුනා දෙන්නට කැමතියි. ස්තුතියි. ඒ සුන්දරත්වය මනාවෙන් කරගන්න. ඒ ජීවන චක්‍රය පිළිබඳ ව්‍යංගාත්මක ඉගෙන රංගා විශේෂයයි මේ යොන් ප්‍රතිභා ප්‍රතිභා ප්‍රභු.
Thank you.